එතකොට ආර්ථිකය එය ජනතාවගේ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මුදල් අමාත්‍යතුමාගේ වගකීම තමයි අපිට මේ බැසිල් රාජපක්ෂ මහත්මගේ මූණ බලන්න හරි එතුමා මෙතන නැගිටිනවා බලන්න හරි නෙවෙයි ඕනකම තිබෙන්නේ. අපිට අවශ්‍යකම තිබෙන්නේ වගකීමසයි තමාත්වරේක් අමාත්‍යවරේක් නම් මේ තියෙන තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතුව කරු කතානම්ද කවුරු කවුරුරේ අමාත්‍යවරේ අයියා ජනාධිපති උලෙස ඊළඟ අයියා අගමැති උලෙස ලොකු අයියාත් ඇමතිකමක් ඇමතිකමක් තියෙන නිසා ඒ පොඩි මල්ලි මේ සියල්ල ගණන් ගන්නෑ කියලා හැසිරෙන්න බෑනේ. ඒවා ගෙවල් වලට අදාළයි. අයියා ලොක්කේ පොඩි අයියාත් ලොක්කේ දුක අයියාත් ලොක්කේ ඒතර මල්ලිට පොඩි හිතුවක් කරලා හැසිරෙන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවේ එහෙම හැසිරෙන්න බෑ. අයියලා ගලන්න අර ඔව් පාර්ලිමේන්තුවේදී මූලික වශයෙන් මුදල් අමාත්‍යවරයාගේ වගකීම තමයි මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු නිසි වාර්තාවක් ඉදිරිපත් කිරීම. මම හිතනවා ඒක අපි කවුරුත් මේ ආණ්ඩුවද විපක්ෂද නෙවෙයි අපි ඒක දැනගත යුතුයි කරු කතානායකතුමනි. ඒ නිසා ඔබතුමා අඩුමතරමේ නියෝගයක් ලබා දෙන මේ මුදල් අමාත්‍යවරයාට කරුණාකරලා ඇවිල්ලා මේ තිබෙන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ ඔබතුමා දැනගන්නත් ඕන. නේ ඔබතුමා දැන් ගියපුවාම වැලිගම ආසනෙට ඔබතුමා වැලිගම ආසනෙට ගියපුවාම ඔබතුමාගෙන් ඡන්දදායක ඇවිල්ලා අහනවා සර් මොකද වෙන්නේ කියලා. ඔබතුමා මොකද කරන්නේ? බැසිල් ගෙන් තමයි අහන්න වෙන්නේ කියලා. එහෙම හරියන්නේ නේ. ඔබතුමාත් කතානායකවර තුන්වෙනි පුරවැසිය හැටියට රටේ සිද්ධ වෙන ආර්ථික චලනයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ අවබෝධය ලබා දෙන්න ඕනකම තිබෙන මුදල් අමාත්‍යවරයා. ඒ නිසා කරු කතානායකතුමනේ ඔබතුමා නියෝගයක් දෙන්න මේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි විස්තරයක් මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා පැමිණලා පිළිතුරු ලබා දෙන්න කියලා. සම්පූර්ණ විවාදයක් ඉල්ලන්න පාර්ලිමේන්තුවේ. ඔබතුමා ඒකට නියෝගයක් ලබා දෙනවද? මට අමාත්‍යවරු නියෝග නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. මූල්‍ය බලය තියෙන මෙතන. ඔබතුමා ඔබතුමා මූල්‍ය බලය තියෙන මෙතන විවාදයක් ඉල්ලන්න. විවාදයක් ඉල්ලන්න. ගරු කතානායකතුමනි විවාද ඉල්ලන්න හරි වෙන දේ ගැන කියන්න එපා අදහසක් දෙයි ඇවිල්ලා. ගරු කතානායකතුමා අපි විවාදයක් ඉල්ලන්න පුළුවන්. මම ඒක නිසා තමයි ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් ප්‍රධාන මේ සභානායකතුමාගෙන් අහුව පක්ෂ නායක රැස්වීම කවද්ද කියලා. ඒත් මේ විවාදයක් ඉල්ලීම අපේක්ෂාවෙන් තමයි. හැබැයි ගරු කතානායකතුමා අපි විවාදයක් ඉල්ලලා කරුණු පැහැදිලි කර ගැනීම නෙවෙයි. මුදල් අමාත්‍යවරයා බැඳී සිටිනවා. මා දන්නවා දැන් සරත් වීරසේකර අමාත්‍යවරයා පත්තරයක මොකක් හරි වාර්තාවක් ගියොත් අහවල් පොලිසියක මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියලා එතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරනවා. මේක තමයි සිද්ධ වුනේ කියලා. බන්දුලගුණ වර්ධන අමාත්‍යවරයා සුදුලුණු වංචාව ගැන මාධ්‍යවල වාර්තා වෙනකොට එතුමා ඇවිල්ලා මෙතන වාර්තාවක් ඉදිරිපත් කළා සුදුලුණු පොඩි කරා. ගරු කතානායකතුමනි එතකොට හැම අමාත්‍යවරයෙක්ම රටේ ආන්දෝලනයට තුඩු දෙන යමක් සිදු වුණාට පස්සේ ඒ අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණු පැහැදිලි කරනවා. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අමාත්‍යවරයෙකුට කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙන්නේ. ඒ නිසා එතකොට ගරු මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්ව පිළිබඳ කරුණු කිව්වාම අපිට පුළුවන් මේ කරුණු පිළිබඳ විවාදයක් ඉල්ලන්න. එහෙම නැතුව ගරු කතානායකතුමනි සිද්ධ වෙන්නේ මොකද්ද? අද 260යි හෙට වෙනකම් මොකක් වෙයිද? අද IOC තෙල් මෙහෙම හෙට පෙට්‍රෝලියම් මේ තෙල් සංස්ථාවේ තෙල් කොහොම වෙයිද? විදුලිය කැපෙයිද නැද්ද? කිරිපිටි මන්දක කිලෝග්‍රෑම් එකක් රුපියල් 300කින් ඉහළ ගියා කියලා වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම චන්න මාගේ ප්‍රශ්න අහන්න ඔබතුමා ඔය වගේ 24 යට ප්‍රශ්නයක් අහන්න ඉවරනේ. ඔව් ඒ නිසා මම හිතන්නේ මම පටන් ගත්තාම අපේ ඊළඟ පිළිතුරු කතාව පටන් ගන්නවා වාසුදේව ගරු කතානායකතුමනි අනුරදි සනායක මන්ත්‍රීතුමා ළඟන කාරණේ එක කාරණයක් පක්ෂ නායක මීළඟ රැස්වීම වෙන බදාදට ඔබතුමා විශ්වින් අපට වෙලාව දීලා තියෙනවා 11ට පැවැත්වෙනවා එතනදී යලි විවාදයක් ඕන ගරු.